අද මම යන්නේ රත්මලාන එයාපෝට් එකට. රත්මලාන එයා ෆෝස් එකද මේ එයාපෝට් එක. එයා ෆෝස් එක එයාපෝට් එක එක ළඟ තියෙන නිසා ගොඩක් කට්ටිය පටලව ගන්නවා මේ දෙක. හැබැයි අද මම යන්නේ එයාපෝට් එකට. ඒ කියන්නේ ෆ්ලයිට්ස්, හෙලිකොප්ටර්ස් බලන්න. ඉතින් ජැෆ්නා වලට, බැටික්ලෝ වලට, ෆ්‍රින්කෝ වලට පැසෙන්ජර් ෆ්ලයිට් එකක් තියෙනවා කියලා දැනගන්න හම්බුණා. ඒ ෆ්ලයිට් එක බලලා ඒ ගැන විස්තර කියන්නත් ඔයාලට මම අද ලෑස්ති. ඒ වගේම රත්මලාන එයාපෝට් එක ෆොටෝ ලොකේෂන් එකක් විදිහටත් දෙනවලු. ඒ කියන්නේ ඔයාගේ වෙඩින් එකේ ප්‍රී ෂූට් එකට නැත්නම් ඕනම ෂූට් එකකට මෙතන මේ චොපර්ස් එක, ෆ්ලයිට්ස් එක ඔයාට ෆොටෝස් ගන්න පුළුවන්. රීසනබල් ප්‍රයිස් එකකට මේ ලොකේෂන් එක ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම වැඩි දුර විස්තරය ගැන දැනගන්න කන්ටැක්ට් නම්බර් එකක් දාන්නම්. ඒකට කෝල් කරලා ඔයාලට බජට් ගැන අහගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ෆ්ලයිට් එකෙන් ඔයාලට ජැෆ්නා වලට යන්න පුළුවන්. ජැෆ්නා විතරක් නෙමේ, ට්‍රින්කෝ, බැටික්ලෝ ඕන එකකට යන්න පුළුවන්. මේ ෆ්ලයිට් එක බුක් කරොත් එහෙම පැසෙන්ජර්ස්ලා දොළොස් දෙනෙක්ට යන්න පුළුවන්. ඉතින් එක්කෙනෙක් ගියත්, ඒ කියන්නේ ඔයා විතරක් වුණත් මේක බුක් කරන්න, ඔයාව විතරක් හරි එයාලා ජැෆ්නා වලට එකගෙන යනවා එකම ප්‍රයිස් එකට. ඉතින් ට්‍රේන් එකේ හරි බස් එකේ හරි යනවා නම් ජැෆ්නා වලට පැය 7ක් 8ක් විතර යනවා. හැබැයි ෆ්ලයිට් එකේ කිව්වොත් ඔයාට යන්නේ පැය විනාඩි 5යි. බස් එකේ, ට්‍රේන් එකේ යන ගානට ෆ්ලයිට් එකේ යන්න බෑ තමයි. හැබැයි අනිත් එයාලයින්ස් වලට සාපේක්ෂව මෙයාලගේ ප්‍රයිසස් නම් අඩුයි කියලා කියනවා. අපි අහලා බලමු මේ ෆ්ලයිට් එක ගැන විස්තරයි, ටිකට් ප්‍රයිසස් ගැනයි කැප්ටන්ගේ. ඉන්නේ රත්මලාන එයාපෝර්ට් එකේ සෙස්නා 208 ෆ්ලයිට් එකේ අපිට. ඉතින් දැන් සාමාන්‍යයෙන් අපි ජැෆ්නා වලට වගේ යනවා නම් යන්න වෙන්නේ ට්‍රේන් එකේ, එහෙම නැත්නම් බස් එකේ. හැබැයි මෙන්න මේ ෆ්ලයිට් එකේ ඔයාලට පුළුවන් පැය විනාඩි 5කින් විතර ජැෆ්නා වලට යන්න හරිම රීසනබල් ගානකට. ඉතින් මාත් එක්ක ඉන්නවා සෙස්නා 208 මේ ෆ්ලයිට් එකේ කැප්ටන් සහන්. අපි කියමු පොඩක් මේ ෆ්ලයිට් එක ගැන. ෆ්ලයිට් එක හදලා තියෙන්නේ USA වල. මේක යන්න පුළුවන් අඩි 25000 තරම් උසකට. ඔක්සිජන් පොඩ් යන්න ඕන නැත්නම් ඒක ජයදාන පස්සේ එතකොට කොහොමද, يعني සාමාන්‍ය කෙනෙක්ට මේක ෆ්ලයිට් එක බුක් කරගන්න ඕන නම් මේ ඒයාර්ක්‍රාෆ්ට් එක ඩේවිඩ් කේනිස් මොඩ සමාගමට තමයි දැන් ආයිති. ඒ වගේම පිට්සයා එකෙන් තමයි ඔපරේට් කරන්නේ. ඒ කියන්නේ ක්‍රූ මේන්ටේනන්ස් ඉන්ෂුරන්ස් පිට්සයා එකෙන් තමයි කරන්නේ. ඒක බුක් කරගන්න අවශ්‍ය නම් ඩේවිඩ් කේනිස් ලගේ තියෙන වෙනමම ටිකටින් වෙබ්සයිට් එකක් සහ එයාලට එයාලා දීලා තියෙන කන්ටැක්ට් නම්බර්ස් ඒවට කෝල් කරලා දැන් හොඳම එක තමයි ප්‍රයිස් එක. සාමාන්‍යයෙන් අපි ට්‍රේන් එක හරි බස් එක වගේ, බස් එක යනවා නම් අපිට ජැෆ්නා වලට 3000 තරක් විතර යනවනේ. ඔව්, බස් එකේ 3500 වගේ යනවා. ආ, පැය 7ක් විතර අඩුම යන්න වෙනවා. ඒ කියන්නේ ෆ්ලයිට් එකේ ගියොත් එහෙම පැයයි විනාඩි 5ක්. ටිකට් ප්‍රයිස් එක එතකොට ඇත්තරම හුඟක් අඩුවට දීලා තියෙන අනිත් එයාලයින් එක්ක කම්පයර් කරනකොට මේක 22,000 one way ticket එකක් දීලා තියෙන දෙන පිරිස් එකේ. රිටර්න් වෙනවා නම් රිටර්න් ටිකට් එක 41,500. ඔක්කොම ඩීටේල්ස් බලා ගන්න පුළුවන් ඩේවිඩ් පිරිස් වෙබ්සයිට් එකට ගියාම සහ එයාලගේ Facebook account page එකේ තියෙනවා ඩීටේල්ස්. එහෙනම් ඔන්න වෙනසකටත් එක්ක පයිලට් කෙනෙක් වෙන කැමති ඕනම කෙනෙක්ට රත්මලාන එයාපෝර්ට් එකේ ට්‍රේනින් කෝස් එක කරන්න පුළුවන්. ගොඩක් කට්ටිය ලොකු ගාණක් දීලා රටවල් වල ගිහිල්ලා තමයි ට්‍රේන් වෙන්නේ. හැබැයි දැන් ඔයාට ඔන්න ලංකාව ඉදන්ම ඒ පයිලට් සිහිනේ සැබෑ කරගන්න පුළුවන්. වැඩිදුර විස්තර දැනගන්න මේ පෝස්ට් එකේ දාලා තියෙන කන්ටැක්ට් නම්බර් එකට කතා කරන්න. ශ්‍රී ලංකාව මේ රත්මලාන මේ ට්‍රේනින් ස්කූල් එකට මේ වුණාම આવොත් ඔයගලන්ට වෙනවා මේ වගේ ක්‍රෝස් වල ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් එක්ක ඔගලන් ට්‍රේන් කරන්න පුළුවන්. අනිත් රටවල වගේ හොඳ රීසනබල් ගානකට ඔගලන්ගේ එන්ටයර් ට්‍රේනින්
කෝස් එක ඉවර කරන්න පුළුවන්. අනිත් එක එක බෙනිෆිට් එකක් තමයි මේ කරනකොට, මේ ට්‍රේන් කරනකොට එයාක්‍රාෆ්ට් එක ගිහිල්ලා ඔයගලන්ට ඕන ලංකාවේ වටේ බලන්නත් පුළුවන්, හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්නත් පුළුවන්. මේ වගේ ට්‍රේනින් එයාක්‍රාෆ්ට් වල ඔයගලන්ට ට්‍රේන් වෙන්න පුළුවන්. මුල් ටිකේ ඔයගලන් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් එක්ක ට්‍රේන් වෙනවා. ඊට පස්සේ ඔයගලන් එක ස්ටේජ් එකකට ආපුවම සෝලෝ ක්ලියර් කරනවා. එතකොට ඔයගලන් තනියම ෆ්ලයි කරලා ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන ඒ එකක් ෆ්ලයින් එක්ස්පීරියන්ස් එක ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට ඔන්නම් ශ්‍රී ලංකාවල ඒ එක්ස්පීරියන්ස් එක ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ස්කූල් එකකට ඇවිල්ලා රත්මලාන මේ කොළඹ ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එකේ ඔයගලන්ට ඒ ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එකේ ෆීලිං එකක් ගන්නත් පුළුවන්. ගොඩක් ෆ්ලයිට්ස් එනවා යනවා, යාත්‍රා ට්‍රේනින් ෆ්ලයිට්ස් උත් තියෙනවා. ඉතින් මේ වගේ ස්කූල් එකකට ජොයින් වෙලා අපිත් එක්ක වගේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකකට ෆ්ලයින් ට්‍රේනින් එක කරගන්න පුළුවන්.